අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා සඳහායි එළඹිලා ඉන්නේ කාලය එළඹිලා තියෙන සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ පංච ධම්මා භාවේ තබ්බා పంచాంగికో సమ్మా సమాదితితి అవసర గౌరవనీయ స్వామినాంత మేనివరుని శ్రద్ధా బుద్ధి సంపన్న పింగత్ని అబి పసుగే దవసల వగేమ మే భావే తబ్బ కారణం పహ మాతుకా కరగత్తే మే తక్వా పవత్తాగనేన లబూ ధర్మదేశన మాలావి తవత్ ఇదిరి పేవరక్ ఏమ నత్తం తవత్ జవనికావక్ తవత్ ගුණුවක් ඉදිරියට යන්නයි. ඉතින් මේ මාතෘකාව මතු කර ගැනීම සඳහා දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි ඛතමේ පංච ධම්මා භාවේ තබ්බා. මේ ශාසනයේ යදී සදී පැහැදී කටයුතු කරන නැත්නම් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ කෙනා භාවිතා කළ යුතු ධර්ම පහ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රශ්න දැනගෙන ඉන්නවා වගේම උත්තරේ දැනගෙන ඉන්නවා. උත්තරේ තමයි පංචාංගිකෝ සම්මා සමාධි. අංග පහකින් යුක්ත සම්මා සමාධි. මුටි මේක වෙන තැඟොල එච්චරම හොඳ සංග්‍රහ වෙලා නැහැ. සමාධි භාවනා සූත්‍රයේදී සමාධි වර්ග හතරක් සඳහන් වෙනවා. මේක පහක් සඳහන් වෙනවා. ඉතින් ඒකේ නා දැනගන්න ඕනේ මේ සමාධි කියන තනි වචනය අපි පාවිච්චි කරාට වැඩ කරන කෙනාට භාවනා කරන කෙනාට ඉදිරියට යන කෙනාට මේ සමාධියම විපරිණාමයටපත් වෙනවා. එකකින් එකට එකකින් එකට මාරු වෙනවා. මේ මාරු වෙනකොට අපි පළවෙනිදවත් එකේ කතා කරපු පීටි පරණතා සමාධිය තියෙන කෙනා මෙහෙමයි සමාධිය කියලා විස්තර කළොත් ඊට එහා ගිය සුඛ පරමතා සමාධිය ඇති කෙනා කියවි නෑ නෑ. ඒක බොහොම පහත්මන්ට මේ සමාධිය සමාධිය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා අර දෙන්න එකම මාතෘකාට රණ්ඩු කරන්න ඉඩ තියෙනවා. ඊකට චිත්තපරණතා සමාධි දක්වා ගිය කෙනා කියාවි ඔය දෙන්නම තාම බාලාංශ පන්තියේ ඉන්නේ. සමාධි කියන්නේ ඕක නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා අපි නිත්‍ය සංඥාවෙන් සමාධි ගැන කතා කරන්න ගියොත් සාසනය ඇතුළෙම රණ්ඩු කරනවා. අද තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. හැම කෙනාම සමාධි ගැන කතා කරනවා. කතා කරාට මේ සමාධි කියන එක වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වීම භාවනා යෝගාවචරයේ දුක වෙනස පිටන බවවත් දන්නේ නැහැ. මේ සමාධිය පිළිබඳ අර්ථකථනයේ වෙනස් වෙන එක භාවනා කරන්නගේ දුක පිළිසයි පිටාරන්නේ. ඒක කාමභෝගියට නෑ. මොකද කාමභෝගිය සමාධියට ඇවිල්ලත් නෑ. යාට අදාළත් නෑ. ඒ නිසා මේක භාවනා ශේෂ්ත්‍රීය සාසනය ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම සූක්ෂම ප්‍රශ්නයක්. එනමුත් ඒක අපි ඉදිරියට යනකොට මගේ පුංචි පුංචි තැන් निराවුල් කරගෙන ග්‍රන්ථි ස්ථාන ලියාගෙන යන්න වෙනවා. ඒකට තීක්ෂණ බුද්ධියක් අවශ්‍යයි. ඒක නිසා පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ ඉදිරියට යන්න නම් සාසනයේ ඉදිරියක් බලන්න නම් භාවනා දියුණු වෙන්න නම් එන්න දැනුම තියුණු වෙන්න ඕනේ. කියන්නේ සමාධියත් එක්කම ප්‍රඥා තියුණු වෙන්න ඕනේ. ඉතින් අපි අද මාතෘකාව සාසගත්තේ ඊයේ මේ සුඛ පරමතා සමාධියට. ඒකෙදී විපස්සනා කතා හරීම විචිත්‍රයි. සුඛේ යම්තාක් සුඛෝපභෝගී ධර්මයක්ද මේ ශාසනයක තියෙන ඒක විඳින්න ඉතාමත්ම සුළු පිරිසක් ශාසනේ ගොඩ දෙනෙක් මේක පටලවාගෙන ඒක හරියට කාම ලෝකේ හොඳට සල්ලි හොයාගෙන ඒ කාම සුඛය කාටවත් බාධා නොවන විදිහට විඳින්න ඉතාම සුළු පිරිසක් ගාක් විඳින්නේ අධාර්මික සුඛයක් ගාක් විඳින්නේ අසාධාරණ සුඛයක් ගාක් විඳින්නේ පරිසර දූෂණය කරන සුඛයක් එයතු මේ ඇතිවිච සුඛේ නිසා ආත්ම ගානකට පව කරගන්න. ඒ වගේම තමයි මේ ශාසනයේ මෙච්චර ලස්සන පුත්‍රජාන වංශයේ සුගත ගුණේ පෙන්ලා දුන්නට hina වෙවි යන ගමනක් තිබුණට යෙදී කටයුතු කරන උඟ දෙනෙක් ඒක හරි හැටියට සුඛ මාවතක දාගෙන යන්න දන්නේ හැම වෙලාවෙම ලම්බු වල දාගෙන පටලවාගෙන
ඊට පස්සේ ඒ භාවනා විද්‍යුණුවත් වැරද්දක් කියලා හිතා ගන්නවා. වැරද්දක් දියුණුව කියලා හිතා ගන්නවා. මාර්ගය අමාර්ගය විදිහට බලන්න ගන්නවා. අමාර්ගය මාර්ගය විදිහට ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අනික් අයට උගන්වන්නත් අත. එතකොට අන්ධ પરම්පරාවක් යන මනුස්සයත් අන්ධයි පිටිපස්සෙන් යන කට්ටියත් අන්ධයි. අසාරේ සාරමතිනෝ යේ සාරේනි නචාරදස්සිනෝ යේ තාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාරදී සාරේ වශයෙන් ගන්නෝ. සාරේ චා සාරදස්සිනෝ. සාරේ අසාරේ විදිහට ගන්නෝ. යේ තාරණාදි ගච්ඡanti. එහෙම කියනකට කවදාකවත් මේ ශාසනයක සාරයක් ගැඹුරක් සුඛයක් විඳින්න බෑ. මිච්ඡා සංකප්ප ගෝචරා. සංකල්පේ වැරදි. බලන බලන හැටි වැරදි. සම්මාදිට්ඨිය නෑ. ඉතින් ඒ කියන සම්මාදිට්ඨිය මේ වගේ තැන්වලට නරකටියුමකට සම්මාදිටි මේ කම්මතකතා ඥාන සම්මාදිටියවත් සමත සම්මාදිටියවත් නෙවෙයි විපස්සනා සම්මාදිටියක් ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ යන්න හදන්නේ එන තමයි එක එලිපෙලි කරගෙන යන්න හදන්නේ බොහොම සූක්ෂම මාර්ගයක් මොකද කටුකොහල් සහිත දැන. හැබැයි ඒක හරිපැතර දාගත්තොත් ඒදා සමාන සුඛයක් තියෙනවා. ඒක විඳින්නේ ප්‍රඥාවන්තයා විතරයි. පටලවා ගත්ත කෙනා ඒ පාරෙම ගිහිල්ලා අවුල් කර ගන්නවා. ඉතින් ඒක නිසා ඒ කොතනදීද මේ අවුල තිබුණේක සුඛයක් පාඩපත් වෙන්නේ කොතනදීද මේ සුඛය අවුලක් පාඩපත් වෙන්නේ කියන එක හරිම අහඹයක්. මොකද සර්වචන්නාංශේ දේශනා කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භික්කවේ භාවිතා සමාධි භාවිතා බහුලීගතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති උපතමේති. මහන්නේ මේ ආනාපාන සති සමාධිය හරියට වැඩුවොත් සන්තෝචේව පනීතෝච ගන්න ගන්න හුස්මක් පාස සාන්තියක් ඇති වෙනවා. ගන්න ගන්න හුස්මක් පාස ප්‍රණීතිය ප්‍රණීත භාවයක් ඇති වෙනවා. උපනෝපන් සියලු පාපක අකුසල ධර්මයේ අයින් කරනවා. මේ වාගේ සරත් සමයේ එන වැස්සකින් සියලු ගස් කොළන් වල තියෙන දූවිලි වාතයේ තියෙන දූවිලි ඔක්කොම බිමට බස්සලා වාතය පිරිසුදු කරන්නාසේ. නමුත් ඒ ආනාපාන සති සූත්‍රයේදී පාවිච්චි දේශනා කරලා බුදුසසුන කියනවා ආනාපාන සති භාවනා භික්ඛවේ ආනාපාන සති භාවනාව ප්‍රඥාවන්තයිට විතරයි මං කියන්නේ දුෂ්ප්‍රඥයන්ට කල්ලන්න බෑ කියලා. ඒ තරම්ම ඒක ඉදිරියට යනකොට ඒක තියුණු කරගන්න යනකොට හොඳ සූක්ෂම සමාධියක් අවශ්‍යයි. නැත්නම් තියුණු ඥානයක් අවශ්‍යයි. ඒ ඥානය අනුව තමයි මේ සමාධිය ප්‍රීති අවස්ථාවේ ඉඳලා සුඛ අවස්ථාවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම භාවනාව ප්‍රීතියක් බවටපත් කරගන්න නම් පැමිණි දුක් පැරිදහයි කියන මේ සිංහලයක වචන තමයි අපි දවස් දෙකම ආරක් ඉගෙන ගන්න. භාවනාදී පැමිණෙන හැමදේම සැපක්. ඉතින් යෝගාවචරයා මේ ඒ භාවනාදී පැමිණෙන එක දුකක් කරගත්තට පස්සේ ඒ යෝගාවචරය සාපේක්ෂතාවයේ දන්නේ මේ අපි භාවනාවේදී මතුවෙන දුක නිසා කාම තෘෂ්ණාව දුරුවන් කරනවා. කාම තෘෂ්ණාව දුරුවන් කරන්නේ භාවනාව ගන්න. ඒතකොට භාවනාවේ හැම්බෙට සැපක් නැහැ. දුකක් තමයි තියෙන්නේ. නමුත් ඒ දුක කාමයේ දුරු කරපාට ලකුණක් කියලා තේරුම් ගත්ත කෙනාට මේක ප්‍රීතියක් පහළ වෙනවා. මගේ කයේ වේදනාව තියෙනවා මම දන්නවා. එහෙම නැත්නම් නපුරු සද්ද මට ඇහෙනවා. අනවශ්‍ය හිතවිලි එනවා. ආනපනෙන් හිත පිටපයින්න. සක්මන් කරන හිත පිටපයින්න මේ ඔක්කොම මම දන්නා. මේ ඔක්කොම දන්න නිසා මම දන්නවා මම ඉන්නේ කාමීත්‍යාචාරයේ නෙමෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ සතුම් මරමින් නෙමෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ හොරකම් කරමින් නෙමෙයි කියලා. මම දන්නවා මම බොරු කියමින් නෙමෙයි ඉන්නේ. මම ඉන්නේ සුරාපානය කරමින් නෙමෙයි. දස අකුසල් වලින් බෙන් වෙලා. එහෙම නැත්නම් කාම තණ්හාවෙන් බෙන් වෙලා. මම ඉන්නේ මේ දැන් දන්න කියන්න පුළුවන් දුකක. මේකත් දුකක් තමයි. නමුත් මේ නිසා ගෙවන් කරන්නේ මහා කන්දක්. දුක් කන්දක්. එනිසා දුක්ඛන්ද ගවන් කිරීමට මේ දැන් පැමිණලා තිනවා දරන්න පුළුවන් දරතයක් දරන්න පුළුවන් වෙහෙසක් දරන්න පුළුවන් දැවිලි තැවිලි. ඒ දැවිලි තැවිලි ටික ඉදිරිපත් කරන්නේ මට භවනකට මෙහෙම මෙහෙම වෙනවයි කියලා ජයග්‍රාහී හැකියමකින් එයා දන්නවනම්
මේ පුංචි දෙවිලි දෙවිලි නිසා මම කොච්චර දුක්ඛන්දක් ගෙවම් කරනවද කියන එක දන්නවනම් ඒ ප්‍රීතියක් පාටපත් වෙනවා. ඒක නිසා එයා ඊට පස්සේ භාවනා කරනකොට පැමිණෙන මොන අරමුණක් වුණත් විස්තර කරන්නේ සැපක් නිසා නෙවෙයි දුකක් තමයි. නමුත් ප්‍රයෝජනේ සලකලා මේ දුක මතුවීම නිසා විශාල කාම ගුණයක්ම යටපත් කරනවා. ඒ නිසා මම දැන් දන්න දුකක ඉන්නවා කියන්නේ අනිවාර්යෙම සතිය. අනිවාර්යෙම ඉලබිලා. අනිවාර්යෙම වර්තමාන. මේ වර්තමාන තියෙන බව තමයි මේ කය වේදනාව දන්නේ. යම් වේලාවක අපේ හිත කය නැත්තම් අපි ඉන්නේ කාමේ. ඒකෝර කය වේදනාවක් නැහැ. ඒකට ඇහෙන ශබ්ද තේරෙන්නේ නැහැ. හිතට හේතුවිලි දන්නේ නැහැ. ඒ මොකද අපි මත් වෙලා කාමේ බදාගෙන එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන එක්ක වෙන තැනක. ඒක නිසා ඒක ගුවන් කරගෙන මේ කයට පැමිණෙන වේදනාව පවා ඇහෙන සද්දේ පවා හිතවිල්ල පවා දුකක් උනාට සැපක් කියලා ගන්න කෙන උදුහම්දු. ඒක හරිම මාරු තේරුම් ගන්න. මේක මහානි දුකක් තමයි. ඊට පස්සේ පරිච්ඡේද කියන දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදයක් කියන්න, මේකට ප්‍රීතිය කියන්න, මේකට සුඛ සති සම්පජඤ්ඤේ කියන්න, පස්සද්ධිය කියන්න, සුඛේ කියන්න කියලා. ඉතින් හරියට බ්‍රේන් වොෂ් කරනවා වගේ. මේ පැමිණි දුක පැනිරහයි කියපන්. ඉතින් යෝගාවචරයෙන් දුක නම් කොයිද පැනිරහයි කියන්නේ? නෑ නෑ, ඒ දුක දන්න මේ දුක නිසා ඔබ කාම තණ්හා දුරු කරලා තියෙනවා. දුරු කිරීමේ පුංචි දුකක් උමට හම්බ වෙනවා. දුක තියෙන බව තියනවායි කියන්නේ සතිය තියනවායි කියන්නේ. ඒක උඹ සතුට දාගත්තයි කියන ප්‍රතිපදාව දාන්න. උඹ ධම්ම සංකප්පේ ඉන්නේ. අන්න මේ සතුට දන්න කෙනා තමන් වෙත පැමිණෙන හැම දෙයක්ම වාර්තා කරනවා. වාර්තා කරන්නේ බංකොලොත් භාවයකින්, ઈચ્છා බංගත්වයකින්, නිහීන භාවයකින්, තුච්ච භාවයකින්, උච්ඡේද දෘෂ්ටියකින්, නාස්තික දෘෂ්ටියකින් නෙවෙයි. අදන්න මට මෙන්න මේ දුක් තියෙනවා. මට මේ මේ විදිහේ කරදර තියෙනවා. මට මේ විදිහේ තබ්බ ඇහෙනවා. මට මේ විදිහේ වේදනාවක් දැනෙනවා. මම ඒතියෙද්දිත් අනබණේ බලනවා. මම ඒතියෙද්දි සතිය හදන්න බලනවා. මට ඒකට පේනවා. සතිය වැඩි වෙන්න කය වෙනදා නොදැනීච්ච වේදනාව ගොඩාක් දැනෙන්න පටන් ගන්නවා. වෙනද පුංචි ශබ්ද පවා දැන් කරදරකාරී ස්වරූපෙට පේනවා. වෙනද නෑ දැනෙනිච්ච හිතවිලි පවා දැනෙනවා. එතකොට මම බෑ හොඳට කොච්චර වේදනාවක් හිතවිලි ශබ්ද තිබ්බත් මේ ගෙවෙමින් පවතින ආනපනේ බොහෝම සූක්ෂමව පේනවා. මේ ආනපනේ පෙනීමට මේ වගේ බාධා කරනවා සමහර වෙලාවට. නමුත් 100%ක් බාධා කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ හිතවිලි වේදනා ශබ්ද මැද නැත්නම් මේ අභියෝගතා මැද මේ බාධක දිවීම තරගයක් වගේ ඒ තියෙද්දිත් පේන වෙලාවේ ආස්වාස් ප්‍රසවාසී පේන වෙලාවේදී තබන පීවරේ වම දක්වන තියෙන පේන වෙලාවේදී තමන් කරන කින දේ විස්තර බොහෝම සූක්ෂම ඉදිරිපත් කරන දන්නවනම් ඒ කියන්නේ ආ බලන්නත් දන්නවා සංකල්පෙත් හොඳයි දෘෂ්ටියත් හොඳයි යම් වෙලාවක වார்த்தාවට වැතුල් කරන්නේ නැත්නම් ඒ කියන්නේ වෙනුනට ඕජාව අහුලන්න දන්නේ එහෙම නැත්නම් මැනික් ඉල්ලම කොට ගත්තට මැනික් අහුලන්න දන්නේ නැහැ. ඉතින් මහාන්තිල ඉල්ලම කොට ගන්නව ගරන්නේ නැහැ. ඒ වගේ යෝගාවචරයට මේ ප්‍රීතිය යහ ක්‍රමයේදී තේරුම් ගන්න පුළුවන් එක කියන්නේ පීති පරණතා සමාධි කියලා කියනවා. පීතිය දික් කරගන්න සුදු සමාධියකට ගණ්ඩ නොකිය විචි යමක් වශයෙන් කියනවනම් පැයක් වාඩි වෙලා ඉන්නකොට ඒ යෝගාවචක මොනම භාවනා දියුණුවක්වත් නැති වුණාට ඒ පැයේ 100%ක්ම සිල් රැකෙනවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. සතෙක් මැරෙන්නෙම නැහෙනේ. වරකමක් වෙන්නෙම නැහෙනේ. කාමීත්‍යචාරක වෙන්නෙම නැහෙනේ. බුරු කේලන් හිස්සචන පරිසෝචිතිය කතා කරන්නෙම නැහෙනේ. මත්පැන් වීමක් එහෙම නැත්නම් මත් වීමක් තියා එයා උත්සාහ කරන්නේ මේ කයේ වේදනාව හරි දැනෙන්න දෙ නිසා මදයක් පමාදයක් නැහැනේ. ඉතින් අපිට කියන්න පුළුවන් ද මේ විදිහට භාවනාවකින් තොරව පැයක් ගත කරලා අනේ මේ පැයේ සත්‍යයක් මරුන්නේ නැහැ. හොරකමක් උනේ නැහැ. කාමීත්‍යජාලේ අදහසක්වත් ආවේ නැහැ. පුරුවක් කියලාමක් කිස් වචනයක් නැහැ. මදයක් පමාදයක් නැහැ කියලා මොන්නම ජගද ගුරුවත් කියන්නේ බෑ. ඒ නිසා මේ පැයක් අපිට වෙන් කරගෙන පැය කය හොල්ලන්න තුව තියාන හිටියත් සංසාරයක් විඳවූ කර්ම ශක්ති ඒ වෙලාවේදී පටිසන්ධීමක් සිදු වුණාට අරුණ අලුතෙන් සීලයට අදාළ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. වීතික්‍රම කර්ම දෙන්නේ නැහැ. ඊටපස්සේ යෝගාවචර දන්නවනම් ඒ කාලේ මට මෙන්න මේ විදිහේ නීවරණ ධර්ම මතුවෙනවා. ඒ නීවරණ ධර්ම ගැන පශ්චාත්තාප වෙන්න එපා. නීවරණ බේනවායි කියලා කියන්නේ කාමච්ඡන්දේ කාමේ නැහැ.
නීවරණ දැයනොයි කියලා කියන්නේ කාම රාගෙ නෑ. මම මේ නීවරණ අබ්බව දන්නවා. ඒ නිසා මම මෙයා කවුද කියලා දන්නවා. යම් වෙලාවක අපි හිතමු නීවරණ නැති බව දන්නවනම් නැත්තම් පරිඋත්ථාන මත්මෙත් කෙලස් නැති බව දන්නවනම් ඉතින් ඊට පස්සේ දැන් එයා ඉන්නේ සමාධි පැත්තේ. එතකොට බලන්න පුළුවන් ඒ ලක්ෂ කෝටි වාරයක් තියෙන මේ චිත්තක්ෂණ වල පැයක් ඇතුළේ තියෙන ලක්ෂ කෝටි වාරයක් තියෙන චිත්තක්ෂණ මෙන්න මේ චිත්තක්ෂණේ මගේ විචිකම කෙලෙසුත් නෑ පරිඋත්ථාන කෙලෙසුත් නෑ නීවරණත් නෑ කියලා කියන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මහමෝධක වැටිලා හත් දවසක් පීනුවත් කොටේ ඉන්න බැරි මහමෝධක වැටිලා ඉන්න මිනිස්සුයිකට දූපතක් හම්බුණා වගේ. එයාට දැන් රැලි මාලාවලින් බේරිලා මකරයන්ගෙන් බේරිලා මිනිමෝරුන්ගෙන් බේරිලා ගොඩ වෙලා ඉන්න තැනක් තියෙනවා. මේක ගැන විතරයි කතා කරන්න ඕනේ. වටේ තියෙන මාතාකරේ ගැන බය ගැන කෙලස් ගැන කතා කරනවා කියලා කියන්නේ අකුසල සමාපත්තිය. අර ඇති වෙච්ච කුසල චිත්තක්ෂණය ගැන කතා කරන දාන්න අපි කියන එකට පීති පරණතා සමාධි. මේක දාන්න කෙනාට විතරයි සාසනේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ නා මේ විදියට ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න එක ගැන බලන්නේ ශක්විත රජකමක් හම්බුණා. නම් පටල වාඩිලා ඉන්න වාඩිලා ඉන්න බදන්නම්. ඒ සුදු දැනීමෙන් කාම තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ නීවරණත් නැති වෙනවා. නැති වෙච්ච බව දන්නවා. ඒ නිසා ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා කියන්නේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච නැති සතුටක්. රජ කෙනෙකුට දෙන්න බැරි සතුටක්. කිසිම අධ්‍යාපනයක් ලබන්න බැරි සතුටක්. ඒ නිර්ආමිෂ සුඛය වර්ණාකරණ දන්න කෙනාට විතරයි ඒ ඉඳගෙන ඉන්න එකේ සුඛය අපි කියන්නේ ඉඳුන් හිතුන් පහසුකම කියලා. සුඛය දැනෙන්නේ අනියනද කිපිතරම් මෙතන වාඩිලා හිටිය සත්ත පහක වැඩක් උනේ නැහැ. කොන්ද රිදුනා, දණිය රිදුනා, මඳුරෝ කෑවා කියලා අර ලයිස්තු ඔක්කොම චෝදනා පත්‍රේ හදනවනම් ඉතී මිනිස්සු අපායට යන්න ඕනේ නැහැ. මෙතනමත් අපායක් හදාගන්න. ඒ මොකද සමාදම් වෙන්නෙම වැරදිච්ච. ඉෂා කවදා හෝ යෝගාවචරයට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නා දේ සතුටින් වාර්තා කරන්න පුළුවන්. පොළවේ මහ පොළවේ සවතු දෙරපු දාන්න නැතුව මේ පොළොව මහි කාන්තාවට ඇවිදිනකොට ඒ සතුට ලබන්න පුළුවන් නම් මේක තමයි මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් උපරිම සතුටක් කියලා ඒකන කියන වචනේ පවා එයා සතුටින් ප්‍රකාශ කරන්නේ. බත් කනකොට බත් කන්න බව දාන්න. ඉදිරිය බලනකොට ඉදිරිය බලන්න බව දාන්න. අත නමනකොට අත නමන බව දාන්න. දිගානකොට දිගාන බව දාන්න. මේ සෑම දෙයක්ම එතකොට ඉඳුන් හිටුන් පහසුකම් කියලා තමයි මේකට කියන්නේ. යම් වෙලාවක මොන්න සුකොබෝගි පරිසරයක ගත කරා. එයාට මේ ඉඳුන් හිටුන් පහසුකම නැත්තම් ඒ මනුස්සයාට ඒ කිසිම සුකොබෝගි ගැති සුඛයක් නැහැ. ඒක නෙවෙයි කිය. අනිත් පැත්තත් එමය යම් වෙලාවක හිත සුඛයට ආවනම් මොන්න කටු කොහලක හිටියත් ඒ මනුෂයාට ඒ සියලු කට කොහොල් මට්ටම් වෙලා සුඛයක් මතුවේ. ඒ නිසා මනාලකට සකස් කර ගන්නා ලද සිත යانے යන තන අපිට සුකොබොබගී ආසනයක් සකස් කරලා දෙන්නා වගේ යානයක් සකස් කරලා දෙන්නා වගේ හොඳ ෂොකප් සෝබර තියෙන වාහනයක් සස්පෙන්ෂන් තියෙන වාහනයක් හදලා දුන්නා වගේ කොතන දැම්මත් හරියට සත පහේ කාෂයක් උඩ දැම්මා වගේ පට්ටලව හිිනනවා. එහෙම හිත හදාගත්තේ නැති එක නා රබර් බෝලයක් උඩ දැමගේ උඩ පැනලා පාත් දැන්න ගසාගෙන යනවා. ඒ නිසා සුපතිත්තිත භාවය මොන පරිසරයක දැම්මත් පටල වෙන ගතිය ඒ සුඛයේ ලක්ෂණය. කිසිම පටලයක් නැහැ සිල් නැති මනුස්සයා. කොහේ ගියත් වැරදි. හරියට කළු රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පහත්ම තැන්න යනමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුමනේ සුපතිට්ඨිත පාද. කොතරද කකුල තිබ්බත් කවදාකවත් ලෙසන්නේ. යක්කු මැදට ගියත්, මිත්‍යා දෘෂ්ටියෙන් මැදට ගියත්, ප්‍රේතය මැදට ගියත්, අපායට ගියත්, උන්වහන්සේගේ පිහිටීම පට්ටලේ තාවුරුකමෙන් පේන්න තියෙනවා. හොල්ලන්න පෙරලන්න අමාරුයි. ඒ වගේ ඉන්න තැන ලැබෙන හැම අරමුණක්ම සතියට ගොදුරු කරගෙන මේක මම වර්තමානයේ ඉන්න බවට ලකුණක් නැත්නම් සති සම්පජඤ්ඤයට ලකුණක් ප්‍රමෝදයට ලකුණක් කියලා ගන්න පුළුවන් වුණොත් ඒ මනසට ක්ෂණ සම්පත්‍ය උපයපු කෙනෙක් කියලා කියන බුද්ධෝත්පාද කාලය දාන නිට්තරව මතක තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභ හොඳට ඕව දාන. මම මේ ලැබපු manussත්ත්ව ප්‍රතිලාභේ තමයි මේ දුක් වශයෙන්, කරදර වශයෙන්, හිතිවිලි වශයෙන්, වේදනා වශයෙන්, ආනාපාන වශයෙන්, පිම්බීම හැකිරීම වශයෙන්, පම දකුණු වශයෙන් විඳින්නේ. ඕකේ සැපක් බලාපොරොත්තු වෙන්න එපා.
ඔය දන්න එකම එළඹි සතිය එළඹි බවට කාරණාව. ඒකට යට තේරෙනවා මේක තමයි මේ ධර්මයේ තියෙන සද්ධර්මී. මතු කරලා පෙන්නනවා එන චිත්තක්ෂණය සම්පූර්ණ ජීවත් වෙනවා මිසක් කන බින්දන් ඇහිලි පස්ස බැලිලි චරිචුරු ගෑවිලි නැහැ. එතකොට තේරෙනවා මෙහෙම ජීවත් වෙන නිලුම්පතේ වතුර බින්දුව තිබුණාට නිලුම්පතේ තැරෙන්නේ නැතුව තියෙන වතුර බින්දුවක් වගේ අපි මේ කුණු සංසාර ජීවත් වුණාට කුණු සංසාරේ අල්ල බදාගෙන නැහැ. කුණු සංසාරේ තැරවිලා නැහැ. ඒකම ජීවත් වෙනවා. හැබැයි ගා ගන්නෑ. ආන්න ඒ ශිල්පී තේරුණාට පස්සේ තේිනවා අන්න මේ විදිහට ජීවිතේදී හවල්න කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඉතාමත්ම දුර්ලභයි. මුළු පත්‍රයේ ජීවන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔක්කොම වැරදි ටිකක් තමයි ලියලා තියෙන්නේ. ප්‍රවෘත්ති අහන උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකේ තියෙන වැරදි ටික සෝර්මික ගණන් දෙනවා. ටෙලිවිෂන් එක බලන ලෝකේ තියෙන වැරදි සීරම ගණන් දෙනවා. නව කතාවක් කරන් බලන්නේ ඒකේ තියෙන දුක්ඛාන්ත දේවල්. චිත්‍රපටයක් බලන්නේ ඒකේ තියෙන ලෝකේ තියෙන නරක ඔක්කොම පෙන්නනවා. එකම ජනමාධ්‍යකවත් මේ ජන සම්පත්තිය කියන එක දන්නේවත් නැහැ. ඒකනම් කමක් නැහැ මේ බෞද්ධයා දන්නේත් නැහැ. බෞද්ධයත් මේ මතු පිං කරලා මත්තර ස්වර්ගගත වෙන්න පිං කරනවා කියන එක බෞද්ධයාගේ වෙන භයානකම දුර්ලකමක් කියලා මේ දසුත්තර සූත්‍රයේම ලියලා තිනවා. මේ සියලු පිංකම් කරන්නේ අවසාන දිවි ලෝකේ යන්නයි කියලා කිව්වහම ඔක්කොමත් හරි මුක්කම නරකයි වගේ තමයි. ඊට කවද ලංකාවේ සාසනයට ආවද කියලා කියන්න දන්නේ නැහැ. මේ පිංකම් කරන්නේ මොකද මත්තේ දිවි ලෝකයන්. දෙයියෝ බලන්නේ නැව මේ මනුස්ස ලෝකයට ආවිල නිවන් දකින්නේ. අපේ කට්ටිය පොලිමේ ගිහිලා පූජා වට්ටි තියදී අනේ අඬනවා දීයන් ආන්සෙට මට පිටරට යන්න වීසා එකක් හදලා දෙන්න. අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙයියෝ උදව් කරන්න. අයියෝ මේකට දෙයියෝ නම් කමන්නේ බුදු ආමරණත් බෝධි පූජා දෙනවා. කොයිගොල්ලත් හිටියා නම් ඌ මේ වෙලාවේ ඌව තමයි කරන්නේ වතුර එකක් කරන වටේ කරකර. ඊමණදට පොලිමක් අඬ ගහගෙන පූජා පවත් කරනවා. ඒ මොකද ඒ කොඩම දිවිලෝ කියන්නේ මේගොල්ල තමයි කොන්දරත්කාර. මේ ආව මංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මේගොල්ල තමයි පාර පෙන්නේ. සාරිපුත්තු සාරි උසුළු විසුළු කරනවා. දැන් ඉන්න කට්ටිය සාරිපුත්තු අහම්දුරන්ට උසුළු විසුළු කරනවා. ඊ තරම් මේක බිම දාගත්තා. ඒ මොකද මේ වර්තමාන මොහොත මේ සක්විති රජකමක් වගේ වර්තමාන මොහොත පහගගෙන ඊගා චිත්තක්ෂණේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ වසුරු හිලක්. වර්තමාන මොහොත කෙලසරව. වර්තමාන මොහොතේ සන්තෝෂෙන් ජීවත් වෙන මනසට ආයේ හෙට කරන්න දෙයක් නැහැ. හෙට කරනවා කරන්න දෙයක් කෙරෙයි. ඒකට උනන්දු කරනකම නෑ. යා දන්නවා හෙටට ගියත් මේකම තමයි. ආන්නේ මේ විදිහට ක්ෂණ සම්පත්තිය වටනාකම දන්න ක්ෂණ සම්පත්තිය ප්‍රමෝදේ කරන ඇති කර ගන්න දාන්න චන සම්පත්‍ය ප්‍රීති ඇති කර ගන්න දාන්න චන සම්පත්‍ය සති සම්පජඤ්ඤයට අරමුණක් කර ගන්න දාන්න කෙනාට දුකක් තමයි ලැබෙන්නේ. හැබැයි මේ දුක වර්තමානට එළඹ සිටි බවට අරමුණක් ආලම්බණයක් අඩයක් හෙට්ටුවක් වාංගුවක් කියලා දාන්න කෙනා හොද්දටම හේතුඵල ධර්ම පිළිගන්න කෙනා. දැන් ඇයි මට මෙහෙම වුනේ මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා කවදාක ප්‍රශ්න කරන්නේ. මේ පේන දේ ඇත්ත වශයෙන්ම පේනවද? භූතම් භූතතෝ පසත කියන විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ වශයෙන් දන්නවනම් ඔතන ධර්මයේ ඉහළම දැනුම. ඉතින් ඒ කෙනාට ආයේ මේ හේතු ප්‍රාර්ථනා කරන දෙයක් මට වැඩි ආරය හොඳින් ඉන්නවා අතන හොඳයි කියන දෙයක් ඇත්තේ නැහැ. අන්නේ ප්‍රීතිය උපේන කෙනාට විතරයි මේ සුඛය ඇති කරන්න පුළුවන් වෙන්නේ. අපි තීරුම් ගත්ත ක්‍රමයේ හැටියට අපිට මේ ප්‍රීතිය උපය ගන්න බැරි සැකේ. මේ දෙවිය හොඳ ක්‍රමයක් ඇති. අල්ලපු ගෙදේක නම් මට වැඩි සප විඳිනු ඇති. බුදුජානන් වහන්සේ කාලේ සවැත් නුර ජේතවනාරාමයේ ඉපදුනනම් මේ දෙවිය ඉංග්‍රීසි නිවන් දකින්න පුළුවන් වෙයි. එතන මෛත්‍රී බුදුහත්ව එනකන් හිටියොත් එහෙම එකම ධර්ම මණ්ඩපේදී ධර්ම දේශනාවට ඇවිල්ලා එකම මුළු දම්සභා මණ්ඩපයේම නිවන් දකින්නකොට නිකම්ම ස්කෝලර්ෂිප් එකක් අපලා මාත්මි මං යයි කියලා සාදු කියන තමයි කට්ටිය බලාගෙන ඉන්නේ. එක්කෙනෙක්ක් දන්නේ නැ මේක උපයන්න ඕනේ කියලා. එක්කෙනෙක්ක් දන්නේත් නැ උපේනවායි කියලා කියන්නේ මේ වර්තමාන මොහොතට එළඹ සිටිනවායි කියන එක. එක්කෙනෙක්ක් දන්නේත් නැ මේ වර්තමාන මොහොතේ තියෙන මේ සුඛය මේ ක්ෂණය යහනු පිරිමකමක් නැහැ කියලා.
එක්කෙනෙක්ව දන්න එකට ලාභ සත්කාර සම්මාන සිලෝක අදාළත් නැහැ කිය. අන්නේ දර්ශනීය ඇතිකිනා සත්පුරුෂයේ සද්ධර්මය එනතම් යහපත් පුරුෂයයි කියලා කියනවා. අමාරු. දකින්න අමාරු. ඉන්න හරියක් ඉන්නේ මේ විදිය හොඳ එකක් හිත අරන් දෙන්නම් කියන බිස්නස් කාර්යය තමයි මේකේ. සාසනෙත් එහෙමයි. ඉතිගින්සා කවදා හෝ එහෙම දකින්න කෙනාට තේරෙනවා සැක හැර දැකගන්නේ මොකක්කත් මේ යෝගාවචරය මේ වර්තමාන මොහොතට එළඹුණා එකට මට බාධාවක් ඇත්තෙත් නැහැ. ඊට වැඩිය සැපයක් නිවන් දැක්කත් නැහැ. එيشා සමහර වෙලාවට මට අවස්ථාවක් ලැබ වෙනවා ගිහිල්ලා පිරිස ඉදිරිපිට මේ විනාඩි 20ක 30ක විතර කැටි 10ක 15ක 20ක වගේ කැටි හඳුන්වා දීමකින් යැත්තන්ට පරියන්ඛයක් කියලා දෙන්න. මුචි එතකොට පැයක බණ කියන්නේ යන්නේ දුවට පට්ටල වාඩි වෙලා සමමිතිකව සමබරව තැහැල්ලු වාඩි වෙලා මෙතන මම දැන් ඉන්නවා කියලා දන්න දහංගටයක් දාලා හිත ගන්න වර්තමානෙට ඔන්න ඕකටයි නිවන කියන්නේ කිව්වට පස්සේ කට්ටියගේ ඇස් දෙක උඩ යනවා. වේතරම කංකුම් වගේ නිවන ලාබද කියලා. පොලේ විකුණන කංකුම් වගේ නිවන ලාබද මේ වර්තමාන මොහොතට ගත්ත පමණින් ඕකද නිවන කියන්නේ කියලා. ඌ ඕක තමයි තදංග නිබුදේ කියන්නේ. ඕක පැයම පවත්වන්න පුළුවන් ඕක තමයි rahat වෙනවා කියන්නේ. අම්බෝ ගල් ගෙනලා තිනුන ගල් වලින් ගන්න. එතන ඒගොල්ල දන්නේ මොකද්ද වෙන එක. මේ 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 වෙලාවේ තියෙන එකක් නෙමෙයි. මේ එළඹ වාදයේ කිරීමක් නෙමෙයි. මේ පිං කරනකොට ඉබේම හම් වෙයි ගෙඩියක්. නිකන් නිව්ටන් මහත්තයාගේ ඔළුවට ඇපල් ගෙඩියක් කරන ඩෝංගල් ඕන ගුරුත්වාකර්ෂණ නීතිය වැටුණා වගේ අපේ ඔළුවට වැටේ. මෛත්‍රී බුදු හඳු ඇවිල්ලා ඩොග් ගාල වැටේ. වැටෙනකොට ඕනේ නිවන් දකි. සත්පෙක් හැවහසනා වගේ වෙයි කියලා බලන්නේ. ඉතින් මේ ඇදහිල්ල නැති නිසා මේ එළඹල සිටින මේ වර්තමාන මනුෂ්‍ය ජීවිත ලැබිච්ච මේ චිත්තක්ෂණය තුළ සියල්ලම තියෙනවා කියලා ඇදහිල්ල නැති නිසා අපේ ප්‍රීතිය අපි කාබාසිනිය කරගන්නවා. ඒ නිසා වර්තමාන මොහොතේ සුඛයක් නැහැ අපිට. ඒකේ ලුණු මදි වගේ පේ. එක්ක මිරිස් වැඩි වෙලා. මේක පදම් පදම ඇවිල්ලා නැහැ කියලා ඉතින් හොයන. ඉතින් ඒක නඩ සුඛයක් නැහැ. ඒ නිසා යම් වෙලාවක සැකහැර දැනගත්තොත් මේ ලැබීලා තියෙන එකට සමාදන් වීමයි මෙතන තියෙන ප්‍රධානම දේ කියලා. ඒකට පළවෙනි වතාවට ප්‍රමෝදයක් ඊට පස්සේ ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ ඔන්න ඔය එළඹ වාසික තමයි සති සම්පජාණිය කියන්නේ. ඒක තමයි සුඛයට මාර්ගය. ඒකට යාට ඉඳගෙන ඉඳිල්ලේ ඉඳුන් හිටුන් පහසුකම කියන සුඛය ලැබෙනවා. උලක්කොඩ හිටියත් ලැබෙනවා. පිලක්කොඩ හිටියත් ලැබෙනවා. ගෙන්දගම් පොළොවේ හිටියත් ලැබෙනවා. කොඩි ගහක් යට හිටියත් ලැබෙනවා. එම වෙන මොනක්වත් අලුතෙන් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ වේ සැකය නැති වෙනකොට ප්‍රීතිය පහළ වෙනවා. මේක තමයි ද්වේෂය නැති කරන්න තියෙන එකම බේත කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. එහෙම නැත්නම් අපි ද්වේෂ කරනවා. ද්වේෂයෙන් තින්තක් සුඛේ නැහැ. ද්වේෂ කරන්න මොකේදවත් නෙවෙයි. මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණ කරන ද්වේෂය තමයි අඩුම ලංසෙන් කියන්නේ. ඒකයි අපි අනාගත සැලසුම් ඒකයි අපි අනික් කෙනෙක් ගැන ප්‍රාර්ථනා කරන්නේ. ඒකයි අපි අනිත් තැනක් ගැන හිතන්නේ කොයි වෙලාවකවත් මේ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න නැති නිසා. නිකන් සාමාන්‍යයෙන් ගැලපෙන්න සෙන් කතන්දරයක් කියනවා නම් ඒ සෙන් මහස්ත කෙනෙක් ගානතන් ගුරුවරීකාව දක්ෂ ගුරුවරයෙක් ගාව ගෝලෙක් ඉඳලා තියෙනවා. මෙයා හොඳට මේ අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ කිව්වලු මට ඔබතුමාගේ අවසර තියෙනවා මම කැලේකට ගිහිල්ලා පැත්ත කරලා මට බලන්න ඕනේ කැලේට ගියත් මේ වර්තමාන මොහොතේ සැපේ තියෙනවද කියලා. මම ගුරුවරයෙක් වුණ ප්‍රශ්න නැහැ ඒක ආර්ය පරිශන කතේ යන්නේ කියලා. ඉතින් මෙයා කැලේකට ගිහිල්ලා ඉතාමත්ම ස්වභාවික විදිහට මේ හැම මොහොතම සක්විති රජකමෙන් ඉන්නකොට ඉතින් මී මැස්සෝ යාට මේ පෙනි හදලා දුන්නා. සමනල්ලු ඇවිල්ලා අත්තටු ගහලා පවන් හැලුවලු. ගම්මු බත් වේලා බත් පිට බෙදුවලු. මේ ආම්දොත් හැම මොහොතෙම ඉන්න චිත්තක්ෂණයේ සැප. එයා ඉච්ඡරයි විඳින්නේ. ඒක තමයි සෙන් බුද්ධ ආගමේ තියෙන සරල ගතිය වර්තමාන එළඹ වාසය කරන. ගුරුනාංශ බලනකොට දැක්ක මේ මිනිස්සයා එළඹ වාසය කරනවා. හැබැයි මෙයාගේ තාම සැකයක් තියෙනවා නිවන් දැකලා නැහැ කියලා. වර්තමාන මොහොතේ ලස්සන දේ ජීවත් වෙනවා. තම සැකයක් තියෙනවා නිවන් දැකලා නැහැ කියලා. පස්සේ ගුරුනාංශේ හොරෙන් ගිහිල්ලා අද අපි ඉන්න පාතේ ගියාට පස්සේ බලන්න ඉන්නවා. බොහෝම ලස්සන ගල් තලාවක මෙයා අත්කඩේලා ගත්ත වාඩි වෙනවා. ගුරුනාංශ ගිහිල්ලා ඒ මනුස්සයා වාඩි වෙන තැන, ගෝලයා වාඩි වෙන තැන ගල්තලාවේ බුද්ධ කියලා ලිව්වලු අකුරු තුන. නැත්තම් සෙන් බුද්ධ ආගමේදී ජපන් භාෂාවෙන් ලිව්වා. අරයා
දන්නේ නැහැ ගුරුවරයා ඇවිල්ලා ඉන්න බව. ගුරුවරයා පඳුරක් හිට හැංගිලා ඉන්නවා. එයා තමන් ඉඳ ගන්න ආසනයේ බුද්ධ කියන වචනේ ලියලා තියෙන බව දන්නෙත් නැහැ. එයා ඇවිල්ලා මෙහෙම පට්ටලෙ ගන්නකොට දැක්කලු යට අකුරු වර්ගයක් තියෙනවා. බලනකොට බුද්ධ. ඉතින් මම බුදු විලා නැහනේ. මේ බුද්ධ කියන වචනේ උඩ වාඩි වෙනකොට තමන් ගැන ඇති සැකේ නිසා එයා වැටුනේ ඩොක්කාල බුද්ධ කියන වචනේට වැටෙනවත් එක්කම බුදු උනායි කියලා කියලා. අජිත ආනන්ද අඳුර හතර ඉරියව්වෙන් දොර රහත් වුණා වගේ එයා මෙතෙක්කල් පිළිගත්තේ නැහැ තමයි බුදු කෙනෙක් නැත්තම් අවබෝධ ලැබුව කෙනෙක් කියලා සැකයක් තිබුණා. ඒකට තමයි ගුරුනාන්ද හිමිලගේ වාඩි වෙන ආසනේ බුද්ධ කියලා ලිව්වා. වැටුනේ අවබෝධය ලැබල. එيشා කවදා හරි මේ දැනට ලැබලා තියෙන්නේ මේක මේ ලැබන්ට තව අරකමදි මේකමදි පදමමදි මිරිස්මදි ලුණුමදි උම්මලකටමදි කියන එක තමයි අකුසල් කියලා කියන්නේ. ඒ නිසා අඩුගානේ අපි නිකන් හිතමු නිකන් එක බහුල කෙනෙකුට වුණත් නම හොඳට පටල වාඩි වෙන්න ආවයි කියන දා අපි පහන මැදත්තාන්ට ආවා සීලිය අලුත් කරගත්තා කවුරු හරි දෙන බතක් කාලා ජීවත් වෙන පොරොන්දු වුණා ඒකල පටල වාඩි වෙලා ඉන්න වෙලාවක එයාට තේරෙනවා නම් දැන් මට මේ හම්බෙලා තියෙන ස්ථානේ මට හම්බෙලා තියෙන මේ සීලි මට හම්බෙලා තියෙන මේ කමටහන නොමිලේ ලද දෙයක් ඒ නිසා මම අතින් කිසිම අකුසලයක් වෙන්න ඕන කමක් නැහැ අනුන්ගෙන් බතක් කාලා අනුංගෙල දීපැද්‍රක බුදියානින්නේ මම අනේ මේ ලැබිච්ච චිත්තක්ෂණය කොච්චර වටිනවද කියලා ඒ තමන් එළඹ සිට මේ චිත්තක්ෂණයට අගය කරන්න පටන් අරගත්තොත් මොනම සාක්ෂියක්වත් නැහැ කියන්නේ එපයි කියන්නේ බෑ කියන්නේ තමන්ගේ සැකේ විතරයි තියෙන්නේ අඩු ගානේ මේ සිල් අරගෙන අනුන්දෙන බතක් කලින් ඉඳලා දැන් සතුටු වෙයන් කොච්චරයි උන් එහෙට මොකක්වත්ම නැහැ කියලා මොනම තාලින්වත් ගන්න බෑ බුද්ධජනනාචේ සඳහන් කරලා තියෙනවා දිත්තේ දත්තබ්බන්න මඤ්ඤති දත්තාරම් මඤ්ඤති අදිත්තං මඤ්ඤති දත්තන්න මඤ්ඤති කියලා. මහණෙනි උඹලගේ පේන දෙයට වැඩිය දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. ඕක නොදැකී කියලා කියන්නත් එපා. උවිත වැඩි දෙයක් නෝ ඕක තමයි. දැන් අපිට නෑනේ අම්මෝ දිබ්බචක්කෝ හම්බුනොත් එහෙම වෙනස්ම එකක් පිළිහී ඒ නිසා මේ දිබ්බචක්කෝ හම්බෙලා නැති නිසා තව තටමන. මේ ඇහෙන දෙයට එහයි මොකක්වත් නැහැ. කියවන්න කාලකාරම සූත්‍රේ. ඔයින් එහා ඇසිය යුත්තක් මේ ලෝකේ නැහැ. නැසිය යුත්තේකුත් නෙවෙයි ඇහෙන්නේ. ඔච්චරයි. ස්පර්ශයක් ලැබෙන නමුතයක්, නාසයට ගඳක්, දිවට රසක්, කයට පහසක් ඔච්චරයි. ඔයින් එහා මොකක්වත් අපේක්ෂා කරන්නත් එපා. මොනවත් ලැබෙන්නේත් නැහැ. ඕක නොලැබෙයි කියලා හිතන්නත් එපා. ඕක බාරගත්තා ඉවරනේ. අපිට කරන්න බැරි මොකද්ද ඕසැකයක් තියෙනවා නෑනේ. රහත් වෙනකොට අංගෙන වැඩි. රහත් වෙනකොට බුදු රැස් වීදිනවා ඇති රහත් වෙනකොට 18 රියන් වෙනවා ඇති ඉතින් ඒ ටික වෙලා නැහැනේ ඉතින් කවුරු දිහා බැලුවත් රහතන් වහන්සේ කියලා බලන්නේ මිනිස්සෙක් වෙන්න බෑ ඒ මිනිස්සුගා වෙනමම මේ මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා මේ උපත්ති ලැබිච්ච මේ මනුස්සකමම පෙරකල පිනකට ලැබිච්ච එකක් ඕක බුද්ධි විඳපන් විජීවත්වයන් කබුරන්න එපා හීන බලන්න එපා අනාගත සැලසුම් කරන්න එපා කියන මේ සැකය දුරුවන් කරන්න වින කාටවත් බෑ බුදුහාමරණවත් බෑ තමම්ම කරලා 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 කරන්න කරන්න තේරෙයි මේ විඳගෙන වාඩි වෙලා ඉන්නකොට ඉතින් සැපයක් කොයිද ලෝකේ පොළවේ ඇවිදිනවා විතර සැපයක් කොයිද ලෝකේ තමන්ගේ බට්ටි කනලා කනවා විතර සැපයක් කොයිද ලෝකේ ඕකට සතුට වෙනවනම් ඒක කරන්නේ හරීම පිරිච්ච තෙදවත්ත ගතියකට සැක ඇරලා කරනවා ආනේ සැකය ප්‍රීතියට ප්‍රතිපක්ෂ වෙන අතර සැකයෙන් ප්‍රීතිය නැතුව කරන දේ සුද්ධ ද්වේෂය. මේ ද්වේෂය තමයි සියලු මානසික රෝග වලට හේතු. මේ ද්වේෂය තමයි සියලු කායික රෝග වලට හේතු. ඒ නිසා මේ සතියින් ඉන්නේ කරන කිසිම මානසික රෝගයක් නැහැ කායික රෝගයක් නැහැ කියන්නේ නෙවෙයි හදන්නේ. නමුත් සතිය තියෙන එකනට ඒ තියෙන කායික මානසික රෝග අඩුම මට්ටමේ තියෙනවා. එයා නිතරම බලනවා පිරිසිදු ලේ දහතුක් ඇතුළු ජීවත් වෙන්න. එය ස්පන්න නිතරම ස්නායු පද්ධතිය බොහොම පිරිසිදු ජීවත් වෙන්නේ. එළඹ වාසය කරන්න එතකොට විසපීයක් හිතින්න බෑ මේකයි. බුද්ධජානසයට ඇත්ලෙඩ වුණා ඒක ඇත්ත. නමුත් අඳුම මට්ටමක සිද්ධ වෙනවා. ඒ නිසා අපට පුළුවන් ද මේ ජීවිතයේදී ආ හැකි සංඥාවෙන් බලලා අපි විතර පිං ඇති කිසිම කෙනෙක් මේ මුළු ලෝකයේ ඇත්තේ නෑ. මොකද අපි සංසාර දුක දැනගෙන ගැලවීම සඳහා කටයුතු කරනවා. අනික් මිනිස්සු තාම දුක වඩනවා. එනිසා අපි දැන් අඩු ගන්න දුක් වඩන්නේ. හැබැයි පරණ කරපුවට එනවා. අන්නේ පැමිණිච්ච ටික පරණ නායක පොලිය ගෙවනවා වගේ. මේකට සතුටු වෙන්න.
සතුටට ගෙවීමක් සිද්ධ වෙනවා අතෙන් පස්සේ ඉන්නේ. ඒකට මේ සතුටින් එක ගෙවන්නේ මොන තරම් ආඩම්බරයකින්ද පරිණිය වගේ වෙනවා. අලුත් චෝදනානේ අන්න ඒ වෙනකොට ද්වේෂෙට ඉන්න බෑ. ඒ ද්වේෂයේ ප්‍රතිපක්ෂ භාවය තමයි මේ සුඛය කියලා කියන්නේ. ඒ නිසා යම් වෙලාවක Tamanta ඉදුන් හිටු පහසුකම එනවනම් ඒ මනසයි ඉන්නේ පුදුම කරුණාවක පුදුම මෛත්‍රියක පිපිච්ච මලක් වගේ අම්ම ගොඩක් ඉන්න බබෙක් වගේ පැලැස්සට ගිය හාවෙක් වගේ පැලැස්සට ගිය මුවා වගේ තමන්ගේ රාජධානියේ ඉන්නේ. එයාට මේ ආරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා කතාවක් ඇත්තේ නැහැ. ඊකාට තමයි මේ අහෝසුකම් කියලා මේ රජකම තැහැරලා ඇවිල්ලා මහානකම් කරන භික්ෂුවක් කිය හිතේ කියලා කතාවක් තියෙන්නේ. මේ හැම චිත්තක්ෂණයක්ම පුදුම සුඛයක් තියෙනවා. හැබැයි අර විදිහට හැකි සංඥාය බලන්න තියෙකනට ඒක පේන්නේ ලුණු මදි අඹුල් මදි උම්බලකට මදි වගේ තමයි. ඒ නිසා අපි සාකච්ඡා කරමු පුළුවන් වෙලාවේ හම්බ වෙච්ච වෙලාවේ අපි දැනට මේ කරගෙන යන වැඩපිළිවෙලේදී පැමිණි දුක් පැනිට හයි කියන මූලධර්මයේ මත ඉඳලා ඒ ඒ චිත්තක්ෂණේ ඒ ඒ ඉරියව්වේ සුඛය ලැබෙන හැටි. එහෙම නැත්නම් වෛරය පිටු දකින්න හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආනාපාන සති සූත්‍රයට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා සැක හැරලා මේ ආස්වාස් ප්‍රසවාසයාරා සම්පූර්ණ නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණාට පස්සේ ආස්වාසේ ආස්වාදයක් වෙනවා කියන සුඛයක් වඩපත් වෙනවා ගන්න හුස්ම පාසා සියලුම සාධනීය ශක්ති තමට ලැබෙන බව තේරෙනවා හුස්මක් දකින්න හැම වෙලාවෙම මිනිස්සෙක් වශයෙන් මට කරන්න පුළුවන් උප්පරිමෙන් මං කරලා තියෙනවා පරිසරයටත් කරලා ලෝකයටත් කරලා තමන්ටත් කරලා ඒ නිසා යා හුස්ම නිවන වගේ එහෙනම් ආස්වාසය ආස්වාදයක් කරගන්නකොට සුඛ පටිසංවේදී අස්සසි සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියන මේක ඉස්සෙල්ලා යා ප්‍රීති පටිසංවේදී අස්සසි සාමීති සික්ඛති ප්‍රීති පටිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියනොට ආනාපානෙන්තර වෙන සපක් නැහැ මට දැන් අහුවෙලා තියෙන එකක් අහුණත් මට අහුවෙලා මම මේක සැකහැර දැනගන්නවා කියපු ගමන් ආස්වාසේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති රූපසමේ හුස්ම කියලා කියන්නේ සම්පූර්ණ සද්ධර්මයේ වාගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා නොමිලේ ලද මේ හුස්ම සියලු පව් ගෙවම් කරලා සුද්ධ භාවයකටපත් කරනවා අපි මෙතෙක් කල හුස්ම ගන්නකොට කොහෙද හිත තියාගෙන හිටියේ දැන් නම් මේක එලඹිලා තියෙනවා දැන් නම් බණ අහලා අහලා මෝඩකම් ගෙවිලා ගෙවිලා එලඹිලා තියෙන එලඹුණාට පස්සේ ආස්වාසයක තියෙන සුඛය ඒකේ තියෙන සියලුම සාධනීය ශක්තිය නැත්නම් කම්පන වේග මේකේ තියෙනවා ඒ හුස්ම ටික අරගෙන හුස්ම ටික පිට කරනකන් සම්පූර්ණ චක්‍රය බලනකොට යාට තේරෙන්නේ අභ්‍යංගනයක් කරනවා වගේ මුළු ඇඟම මසාජ් කරනවා වගේ ශාන්ත ගතියක් ප්‍රණීත ගතියක් තේරෙනවා තේරෙන්න පටන් ගන්නවා මම කවදද ජීවත් වුණාට හුස්ම අරන් තියෙන්නේ කියලා ජීවත් වෙලා තියෙන හොසෝසෝසෝස් ගලව ආසිය දුවනකොට වගේ ස්ටිම් එන්ජින් එකක් වැඩ කරනවා වගේ බසබසබසබස ගාලා දුවන මිනිස්සු නම් ඉන්නවා කොච්චරද බෑ එකෙක්වත් මේ ගන්න හුස්මක තියෙන ජීවය තේරුම් ගන්න දන්නේ නැහැ ඒක නිසා මේ පිළිබඳව Hindu පැත්තෙන් කතා කරන දීපක් චොප්‍රා එයා කතා කරලා කියනවා මේ හුස්මේ තමයි ආයුෂති මනුෂ්‍යෙකුට Hindu ආගමේ හැටි විතර උපදිනකොට මෙන්න මෙච්චර හුස්ම ගන්නක් එයාට ආරම්භක ශේෂි වශයෙන් හම්බ වෙනවා. එයා කියන අවුරුදු 120ක් ඉන්නකොට මට ඉලක්කම හරියටම නැහැ කෝටි 13ක් මට හුස්ම හම්බ වෙනවා. ඒක පරිස්සමෙන් පාවිච්චි කිරුවොත් 120ට 130ක් උනත් ඉන්න පුළුවන්. ඔක ඉක්මනට ඉක්මනට ගෙවලා දැම්මත් මම අවුරුදු 80 විතර මැරලා යනවා. මේ ආතතිය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන එක. අසහනය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන එක. ඉතින් අපි මොන දේකට හරි ගිහිල්ලා ගාවත් ඉතින් පිටිපන්ද බද වැටෙන් පත්තු කෙරුවා වගේ පත්තු වෙලා තෙමේ ඉන්නේ උණු වෙලා ගෙවෙන්නේ. අද තියෙන සමාජය එතන. කවුරු හරි දන්නවනම් මට මෙච්චර උස්ම ගන්නක් ආගමක සීසේ වශයෙන් තෝක ඉතාම සාන්තව ගන්න කෙනාට ආශ්වාස ප්‍රසමාන ප්‍රසවාසයේ ගන්න කෙනාට ආවේග සමබර වෙනවා. ආශ්වාස ප්‍රසවාසයේ දිගන සීතල වෙලා වැඩි.
ආස්වාසර ප්‍රසවාසය අඩු නම් තද බල ආවේගික ඉන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසවල. ඉතින් ඒක හොඳට දන්නවා නම් මට ආස්වාසය ගැන කතා කරනකොට ඒ හින්දු ක්‍රමයේ හැටියට ප්‍රාණයාම කරනකොට 1 2 3 4 කියලා ආස්වාස කරන්න. ඒකල 1 2 3 4 කියලා අල්ලගෙන ඉන්නේ කියනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරන්න කියනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරලා අල්ලගෙන ඉන්නේ කියනවා. ආ එකක් ගන්න ඉස්සරහ. ඒකකොට තේරෙන පටන් ගන්න මේක තමයි සෞඛ්‍ය සම්පන්න සමීකරණය. කාටවත් මේක නෑ. ගාල හුස්ම ගන්න ගාල දාන හරියට මාලිගාවත් ලී මොලේ ලී ඔතනවා වගේ දරාස් බරාස් ගන්නවා. ඉතින් නින්දට කියලා බද්දී කොරෝන හැදිච්ච ඉච්චරයි බාහන කරන්නේ ඉල්ල සමහරු කොරෝන. ඒකෙන් පේනවා අපේ හුස්ම කොච්චර විකෘතද කියලා. කවදා හරි මේකිනා දන්නවනම් මේ ගන්න හුස්ම තාමත්ම සාන්තව තාමත්ම තුනී කොළවර දක්වා අන්තිමටම බලන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දයාව. ඒක තමයි ලෝකෝ මෛත්‍රී. එනම් ලෝකෝ සෞඛ්‍ය සම්පන්නක. තමයි ලෝකෝම ආතතිය කම්පන වේගේ. ඉතින් අපිට ඒක කරන්න වෙලාවක් නැහැ. මොකද දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, අම්මගේ ප්‍රශ්න තියෙනවා, දේ බුද්ධහගම ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් ගාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ආකිනා මේ කෝටි 13න් කෝටි කීයක් ගිහිලා තියෙනවද කියනවත් අපිට ළඟ පොත් ලැබීමක් නැහැ. තව කෝටි කීයක්ද තියෙන කියනවත් දන්නේ නැහැ. ඒක නෙවෙයි වැදගත්. දී අපිට ඩොලර් එකේ ගාණ කීයද? පෙට්‍රල් ගණන් කීයද? පාංගෙඩියක් කීයද? ඔන්න වැඩි. ඕක තමයි කතා කරන්නේ. කිසිම කෙනෙක් Tamanට අනුකම්පාවක් නැහැ. කිසිම කෙනෙක් මේ හුස්මට ප්‍රාණයාමයට ආනපානට හිත තියන්නේ නැහැ. එයාදින් බලන්න කොච්චර අමනද කියලා බලන්න මිනිස්සයගෙන සතා මේ උඹට තීක මේක තියාගන්නේ කියලා අපිට හම්බ වෙන ආරම්භක සීතල මෙච්චර හුස්ම රැලි ගන්න. කිසිම කෙනෙකුට කිසිම හැඟීමක් නැහැ ඔය හුස්ම ගන්න. ඒක සමබරත් නැහැ. ඉතින් හැම වෙලාවෙම මැෂින් එක දුවන්නේ උරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමානෙට. මොකද හුස්ම ගන්න එක එකක් පිට කරන එක එකක්. ඒක දන්නේත් නැහැ. දැනගත්තට පස්සේ තියෙන එක කරන්න ගියාම ඉසිකක්ක වෙනවා. ගණන් කරලා හුස්ම ගන්න එක ඉසිකක්කම වෙනවා. ඒක පෙන්නන්නේ කොච්චර විකෘතිද කියලා වන්නේ ඒක හුස්ම කර. ඊට පස්සේ මේ ඊට පස්සේ කතාවක් කියනවා මේ නිකන් අපිට මේ බුදුහාමුදුරුවෝ කියපු එක වෙන කෙනෙක්ගේ භාෂෙන් මේ කියලා දෙන්න හදන්නේ එතකොටවත් අං ඇවිල්ලා තියෙන බව වැටහිද කියලා දැනගන්න. ඒ අවුරුදු 103ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඇමරිකාවේ ඒ වෙනකොටත් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන එයා කියලා තියෙනවා උඹේ ජීවිතය සම්බන්ධ ඉලක්කම් තීරම අමතක කරපන්. බ්ලඩ් ප්‍රෙෂර් එක කොච්චරද, සුගර් කොච්චරද, කුණු හරප ඔක්කොම දොස්තරට බාර දීවා. සතුටින් ජීවත් වෙන්න. එකයි තියෙන්නේ බොහුස්මත් එක කොච්චර කිච්චුද කියනවනම් ඒ තරම් ඔබ සතුටින් ජීවත් වෙන්න. අවසානේ ලියලා තියෙනවා ඒ පිට වෙන හුස්මත් එක්ක තියෙන සතුට සම්බන්ධය තමයි සතුට කියන්නේ කියලා. නිරෝධානුපස්සනාව කියන එකයි මේ මිනිස්සයා මේ ඇමරිකන් භාෂාවෙන් කියන්නේ. හුස්ම නිරුද්ධ වෙන හැටි දැක්කනහොත් හොඳ නිරුද්ධ නිරෝධ සත්‍ය දකින්න කෙනෙක්. හුස්ම ගෙවෙන හැටි බලන්න. එතකොට දැනෙන සුඛයේ තේරෙයි අපේ හිත කොච්චර සියුම් තැනකට අරගෙන යනවද, කොච්චර සතිය සියුම් තැනකට ගෙනියනවද, කොච්චර සුඛයේ සියුම් තැනකට ගෙනියනවද. සම්පූර්ණ ගෙවෙන හුස්ම ගෙවෙන කම්ම බලන හිටියොත් නිවනටම ගිල නැතක. හැම හුස්මකම අවසානේ ප්‍රසවාසෙම අවසාන නිවන තියෙනවා. නමුත් අපි කොච්චර කුලප්පුද බලන්නේ දෙන්න ගියාට පස්සේ ඊගාටන ආශාසය අල්ලගන්න, ඊගාටන සද්දේ අල්ලන්න, වේදනාවල්ලන්න, හිතවිල්ලල්ලන්න, කාටද පුළුවන් අර සම්පූර්ණ ගෙවෙන හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන්න ඇරලා අලුත් දෙයක් අල්ලන්නෙත් නැතුව එතන තියෙන මේ සුඛය නැත්නම් ආස්වාසයේ තියෙන ආස්වාදය නැත්නම් ප්‍රස්වාසයේ තියෙන මේ ඉදුම් හිතුම් සුඛය ඒක දන්න කෙනා එතෙන්ට යන්න හැදුවොත් මේ මරණ චිත්තක්ෂණය කවුරු හරි වහබෝන වෙලාවක ගහන වෙලාවක ඒ මනසට බාහිර කිසිම බලපෑමක් ඇති කරන්න බෑ. යා බලන්නේ අන්තිමට තමයි උෂ්ම ගෙවෙන හැටි බලන්න ඉන්න. ඔබ පුළුවන් නම් ජීවිතේට වද දීපන්, කයට වද දීපන්. මම කරන්නේ උෂ්ම ගෙවෙන හැටි බලන්න. මරණ චිත්තක්ෂණියවද බුද්ධ ඥානසේ සඳහන් කළා තියෙනවා චාරිමක පස්සාසපි ඥානතෝව නිරුජ්ජಂತಿ. රාහුල පුංචාඳුරණ කියනවා රාහුල පණ තින වෙලාවේ ආශාස් ප්‍රසාසී පුහුණු කරපු කෙනාට අන්තිම උෂ්මත් දැක දැක දැන දැන යන්නේ කලකොලයක් එන්නේ.
ඒ තරම්ම සතිය ආරක්ෂක ධර්මය සතිය ආරක්ෂාව අවසාන හුස්මට පවා දෙනවා. ඉතින් මේ සද්දයක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. වේදනාවක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. හිතවිල්ලක් කරනකොට හුස්මේ අවසානේ බලන්න බෑ. කියනවනම් අපි කවදාද මේ මරණ චිත්තක්ෂණේ හුස්මේ අවසානේ බලන්නේ? මරණ චිත්තක්ෂණෙත් එක බලනකොට ඔය හිතවිල්ල ඔය සද්ද ඔය වේදනාව උච්චරම ලොකු කරදරයක් කරන්නේ නැහනේ. හැබැයි ඒක කරදරයක් වෙන්නේ අපි දන්නේ නැහැ. අපිට සැකයි මේ හුස්මේ අවසානයේ බැලීම මොන සිද්ධියක අවසානයේ බැලීමත් එකයි. ඒත් හුස්මේ අවසානයේ බැලීම ඔය මොනම දෙයකින්වත් වළක්වන්න බෑ පුහුණු කරලාද මනසක් ඇති කෙනා. ඒක නිසා කාට අපේට බයිනෝයි කියලා කියමම නැත්නම් අපි කාට හරි බයින් වයින් කියලා කියනවා. නැත්නම් අපිට කවුරු හරි ගහන. අපි කාට හරි ගහන. නැත්නම් කාට හරි ස්තුති කරනවා. ඒ ඔක්කොම කරනකොට තමයි හුස්මේ යන හැටි බලාන කරනවා නම් ඒ මනුස්සයයි කරන වැඩේ පුදුමාකාර ගෞරවාන්විතකයක් තියෙනවා. ඒ කරන දේ එළඹ වාසය කරලා කරන්නේ දෝතිම්ම කරන්නේ ඒ වැඩේ පුදුම තෙදක් තියෙනවා. මට මතකයි අමාරු විභාගයකට මම ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේක පරීක්ෂා කළ බැලුවා. මන් දන්නව හොඳටම මයිලඟ මේ විභාගේ පාස් වෙන දැනුම නැති බං. පේලුණත් එකයි මට පාස් වුණත් එකයි. මට කිව්වා ගිහිල්ලා හුස්ම තුනක් ඉවරනකම් බලන් දෙයි කියලා. තද බල විදියට ප්‍රශ්න මතුවෙන්නේ ඉස්සෙල්ලා මං කරපු දේ. ඒ හුස්ම තුනක් ගෙවෙනවා බලනකොට තමන්ගේ ගෙදර ගියා වගේ කිසිම වෙලාවක විභාග මධ්‍යස්ථානයක ඉන්නවා මං ඉන්නේ පරීක්ෂකවරු ඉදිරිපිට මගෙන් බරපතල ප්‍රශ්න එහෙමකුත් නැහැ අර පුරුදු කර භාවනාවට හිත ගිය ගමන් සෙල්ලම් ගෙදරකට ගියා වගේ විවේක තැනකට ගියා වගේ ඕනේ ප්‍රශ්නයක් අහපන් ආන දෙයට උත්තර දෙනවා දන්න දෙන්නේ උත්තර දෙන්නේ මැරෙන්නේ නැ නෙවෙන්නේ පෙහෙල් වෙන එක නෙවෙන්නේ පෙහෙල් වෙච්චා පෙහෙල් වෙන්නේ පෙහෙල් වෙන්නේ අපි එක එකක්වත් මැට්ටෝ නෙවෙයි මැට්ටෝ වෙන්නේ ගන්න ගියොත් තමයි අසහනෙන් තමයි මේ දැවිලි තැවිලි තමයි ඒක තමයි අධ්‍යාපනයේ දෙන්නේ යන්නේ ඒක තමයි රස්සාව කියලා අපිට දීලා තියෙන්නේ ඒක තමයි මේ ලාභ සත්කාර කියලා දීන්නේ බලන්න පැවිද්දක තියෙන සුන්දරකම කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් බලපෑම් කරන්න බෑ මොකද අපි හිඟාගන්නේ කන්නේ කුය කයකෙද තිඟාන ගියත් අපිට ප්‍රශ්න නැහැ අපි ලෝක කයකෙද ගියා පොඩ්ඩයිකෙද ගියා අපි සපදාන චාරිකා ගිය තැන දෙන්න දෙකාව තඩා බයි බයි කිව ගියා. අපිට නෑ අපි ගිහිල්ලා ඉන්නම් කතාවක් නෑ. ඊට උසස්ම ජීවන ක්‍රමේ. බැහැපම් බීමටම බැස්සටපස්සේ ආය වැටෙන තරම්. බලන්න හුස්මේ අන්තිම කෙළවරටම කොහෙවත් යන්න දැනන්න. මොන්නේ කරදරයක් ආවද? මොන්නේ සද්දයක් ආවද? මොන්නේ වේදනාවක් ආවද? ඒ හුස්මේ කෙළවර බලන්න හුස්මේ කෙළවර තමයි නිවන, නිරෝධ සත්‍ය කියන විශ්වාසයේ සැකහැර දැනෙන්න සෝවාන්වත් වෙන්න ඕන. ඉතින්ද වෙනකන් හුස්ම දිහා බලන්නේ කයි ගෑණියක් දිහා බලනවා වගේ හොටු ගෑණියක් දිහා බලනවා වගේ මේක කොරනවා තමයි තින්දු වාසී අදිනවා උඩපල්ලේ අදිනවා මාලිගාවන්ත ලීමෝලේ ලීරන වගේ හුස්මෙන්නම් වැඩේ හරින බාරන් නිකම හුලන්නේ ඕකේ කොහෙද නිවනක් තියෙන්නේ කියලා අටුවාචාර්යන් වහන්සේම කියන මේ හුලන් වල හුලම් බලල කොහෙද නිවන් දකින්නේ එහෙමනම් මේ ඔක්කොම නිවන් දකින්නේ බෑ කවුරක්වත් විශ්වාස කරන්න මේ හුලන්ගේ මේ වැඩේ තියෙනයි කියලා බුදුරජාණන් මේ හතරමා භූතයන්ගේ වායෝ පොට්ටබ්බ ධාතුවට මේ හේතු කරලා තියෙන මේ ප්‍රශ්නේ අපි කවදාකවත් හිතන අවිදුනාවේ පටවි ධාතු හිටෙදි වැදගත්. තේජෝ ධාතු හිටෙදි වැදගත්. ආපෝ ධාතු හිටෙදි වැදගත්. මේ උලන්නේ උලන් ඉතින් ආස්වාස් ප්‍රසවාසයේ ඔබේ උච්චර මහ දෙයක් නැහැ. ඉතින් ඕකට වැඩි අය පුහුණු කර කර ඉඳ දුන්නේ නැත්නේ. ඕන වෙලාවක් කරන්න පුළුවන් කියලා හිතනවා. කවදා හෝ සැක හැරි එක දැනගත්ත දවසේ එයාට සැක හැරීමත් එක්කම ප්‍රීතිය පහළ වෙනවා. ඊට පස්සේ ගන්න හුස්මක් පාස හිඳුන් හිටුන් පාසකම ලැබෙනවා. හැම හුස්මක් පාසාම ජීවන ජීවියක් පෙවෙනවා. එහෙම නැත්නම් ඒක උත්ප්‍රේරක කෘත්‍යයක් කරනවා යාට. ගෙවෙනවා තමයි ආවස ගෙවෙනවා තමයි හැබැයි ජීවත් වෙනවා. කඹරනවා නෙවෙයි. අනාගත සැලසුම් හදනවා නෙවෙයි. නැළඹිච්ච දේවල් කරන පශ්චාත්තාප වෙනවා වගේ මේකට බුදුහාමර දීප වචනේ ක්ෂණ සම්පත්තිය. දීලා තිනවා කනෝ වේමා උපච්චකා අහෝ ක්ෂණේ මා වික්මෝ අනෝයාවා. හැම වෙලාවෙම එළඹ තියෙන මේ උච්චනය කාමේ නිසා හෝ භවතුෂ්ණා නිසා හෝ විභව තුෂ්ණා නිසා හෝ මාව ඉක්මවා නොයාවා මම මේකට එළඹ වාසය කරනවා කිව්වොත් ඒ එන සුඛය නිසා ද්වේෂෙට ඉන්න බෑ. අර ද්වේෂ කරන්න දෙයක් නැහැ. රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. වෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයට අනුව කියලා බාරගත්තට පස්සේ මොන වසක් දුන්නත් වැදින්නේ නැහැ. මොන ඊතලයක් විද්දත් වැදින්නේ නැහැ. සත්තම්මා විසංවාන කමති එයා කැමති වෙන්නේ ඕනේ වසවිස දුන්නට තමන් දන්නවා මෛත්‍රික මට කාගවත් එක තරහක් නැහැ
එනවනම් තරහක් ඒ තුන්දි අවශ්‍යගත එකක් මට ඕනකම තුන කවුරුත් එක්ක ගැටෙන්න කියලා මේ සුඛයත් එක්ක මේ ව්‍යාපාදේ අයින් වෙන එක බුදුරජාන් වහන්සේ බොහොම ලස්සනට ඒ ධම්මපද ගාථාවක සඳහන් කරනවා සච්චේ උප්පත්තිතං කෝධං රතං භන්තං වධාරේ හරියට යම් කිසි වෙලාවක තමන්ගේ හිතේ ක්‍රෝධයක් පහළ වුණා නම් අමනාපයන් උරුස්නා ගතියක් ස්වයං විවේචනයක් රතං භන්තං වධාරේ ස්කිප් කරන වාහනයක් බ්‍රේක් කරන වගේ වාහනේ නැත කරගන්නේ කියලා. දැන් මේ වාහනේ කඩාගෙන යන්න හදනේ මේ පැත්තෙන් හෙල මේ පැත්තෙන් කන්ද වාහනේ අහන්නේ ඇදලා යනවා. එහෙම නැත්නම් එක තැන කරකවෙන්න හදනවා. බ්‍රහාන්ත රදයක් තරන්නාසේ Tamange hite athi vechi krodaya palani karagannne kiyala thiyena. Iveni athi vechi krodaya danagena e krodaye palane kirime hera kawuda mata me krodaya athi kare man kawuda kiyala hita ganada katitu karanne aadi wasin dewal karanda gi gama palanayen tora wenawa brahanta rataya. Eke ekaanta me kohilata wadana. එහෙම නැත්නම් එක දන කරකවිලා අපව ගහන නැත්නම් ඇල්ලේ හැප්පෙනවා. ඒ නිසා ග්‍රහන්ත රතයක් නතර කරන්න ආසී උප්පත්තිත ක්‍රෝධය නතර කරන්න කියලා කියනවා. තමහං සාරතිං භූමි උන්දට මම කියනවා රතාචාර්ය කියලා. රශ්මිග්ගාවෝ ඊතරෝ ජනා අනික් මිනිස්සු නිකන් තෝල්ලනු අල්ලගෙන හිටියට අස්සයාගේ උට රතේ පාලනය කරන්න දන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ අපිට ක්‍රෝධය ආප ගමන් අපි ක්‍රෝධේ දීපේ කරන්නට වෛර කරනවා. ඒ මට මේ වෙලාවේ මේක කිව්වේ කියලා අහනවා. මං මොනක වැරද්දක් කරාටද කියලිවල අපි අර ආත්ම දෘෂ්ටියෙන් යුක්තව අර ක්‍රෝධයට අවශ්‍ය කරන පොහොර ටික ආහාර ටික දුන්නට පස්සේ ක්‍රෝධයෙන් ක්‍රෝධයකින් එකට එකට හැත් හැත් බැල්ලා ගිහිල්ලා පරණ කර්මයේ ගෙවෙනවා. අලුතින් කර්ම රාශියක් පස් කරනවා. ඒ වගේ ක්‍රෝධයේ උපදිනකොටම දැනගත්තොත් එම්මගේ හිතේ ක්‍රෝධයක් උපන්නා මේකට කාටවත් කියලා වැඩක් බුදුහාමරණ කියලා වැඩකුත් නැහැ. මොන පිනක් කරත් වැඩක් නැහැ. උපත්චිත ක්‍රෝධය බ්‍රහන්ත රතයක් දරන්නාසි. බ්‍රහන්ත රතේ කියලා කියන්නේ වාහනේ ඉක්මනට ගිහිල්ලා බ්‍රේක් ගන්නට උනහම ඒ බ්‍රේක් අහන්න නැතුව යනවා. ඒකෝට බ්‍රේක් ගහලම බෑ කඩකඩ ගහන්න ඕන. කඩකඩ ගහනකොට තමයි රතේ නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ රතේ ඉන්න සෙනඟ ගන්න වැස්ස වහින වෙලාව ආනන්ද තලේ ඔක්කොම දැනගෙන තමයි ඩ්‍රයිවර් කෙනෙක් ඒක කරන්නේ. ඒක පුරුදු කරන්නත් බෑ. භාන්තරත්‍යක් නතර කරගන්නවා කියන එක පුරුදු කරන්න බෑ. ඒ වෙලාවේදී තදටම බ්‍රේක් ගහපු ගමන් ඇම්බර් ඉලාම යනවා වාහනේ. ඇලයින්මන්ට් වරදිනවා. කඩකඩ බ්‍රේක් ගන්නවා. ඒ නිසා මේ මට ක්‍රෝධයක් උපන්නා කියලා දැනගත්ත ගමන් ඒ ක්‍රෝධේ නැති කිරීම සඳහා නැත්නම් ක්‍රෝධයට අදාළ කටයුතු කරන වෙනුවට අපේ හිත ඇති කරපු මනුස්සයාට මටයි මේ වෙලාවේ දුන්නේ ඇයි මෙහෙම කරේ කියලා පටලවන එක තමයි මාර්යාගේ කෘත්‍යය. එහෙම වුණොත් ඒ මනුස්සයා නිකන් තෝන් ලනු වලන මිනිහෙක් මිසක් හොඳ රතාචාර්ය කෙනෙක් නෙවෙයි. අපිට පුළුවන්ද ඒ වගේ උපදින උපදින වෙලාවේ ක්‍රෝධය මේකයි කියලා දැනගෙන එතන එතන එනේන වෙලාවේදී කඩකඩ බ්‍රේක් ගන්නා වගේ ඒ ක්‍රෝධය යටපත් කරන්න එච්චර සුඛයක් මුළු ජීවිතේම නැහැ. තමයි උපදිච්ච ඒ ක්‍රෝධය දැනගෙන එනේන වෙලාවේදී ඒ ක්‍රෝධය වෙනදට වඩා නඩත්තු කර ගන්න පුළුවන්. බ්‍රාහන්ත රදේ නඩත්තු කර ගන්න පුළුවන් ක්‍රමක් තියෙනවා නම් ඒකට තමයි උප්පරීම සුඛය කියන්නේ. ඒ සුඛය එන්නේ <td>මාරු වෙච්ච වෙලාවට. අවුලක පටල වෙච්ච වෙලාවට දක්ෂ යෝගාවචරය ඒ අවුල හරහා උප්පරීම සුඛය හදාගන්නවා. ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ බුදුන්ගේ ඉගෙන ගන්න භාවනා කරලා නැහැ. එයා මේ ජීවිතයේ දිහා හැකි සංඥාවෙන් බලලා නැහැ. එන කරදරයක් හරි පැත්තට දාගන්න හැටි දන්නේ නැහැ. එයා මේක අවුල් කරගන්නවා. අරයා තමයි මේක කරේ. මට ඇයි මෙහෙම කරේ? නානා ප්‍රකාර දේවල් කරන මිසක් ක්‍රෝධය හසුර ගන්න දන්නේ නැතිකම තියෙනවා. ඒක නිසා ප්‍රීති පරණ භාවනාව නැත්නම් ප්‍රීතිය පතුරවන ඉතිරවන සමාධිය ඇති කරපු කෙනාට විතරයි සුඛ පරණ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවා. හැබැයි ඒක හරියට යොදව ගන්න ඕනේ. ඒ යෙදවීම සඳහා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මම අර ඊ කිව්වා වගේ බුදුචාන් වහන්සේ සඳහන් කරනවා මේ සීක පුද්ගලයා චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං අමනාපං. ඇහැට රූපයක් දකින්නකොටම
එක්ක මනාපේ හැට ගන්නවා එක්ක අමනාපේ හැට ගන්නවා. ඒ වෙනත නැති තැනට වැටෙනවා. මනාපමනාප නැති එක අපිට අදාළ නැහැ. මොකද ඒක අපි ගණන් ගන්නවත් නැහැ රූපයක් දැක්කයි කියලා. අපි රූපයක් දැක්කයි කියලා කියන්නේ රූපෙට මනාපේ හෝ අමනාපේ ඇති වෙච්ච තැන. ඒක තමයි අපි ලොකුවට කතා කරන්නේ. මේ උපදුන මනාපය උපදිච්ච අමනාපය ඒ හේතු ප්‍රත්‍යයෙන් එතනදී හටගත්ත දෙයක් බොහොම ප්‍රසිද්ධව යෝගාවචරණ තේරෙනවා. ඒක ඉස්සල තිබුණේ නැහැ. රූපේ දැකපු නිසා මනාපය අමනාපය පටන් ගත්තා. ඊට පස්සේ එයා මේ හටගත්ත මනාපය හටගත්ත අමනාපය රූපේ තිබුණ එකක්වත් ඇහි තිබුණ එකක්වත් මගේ මනාපයවත් මේ හේතු ප්‍රත්‍ය ධර්ම නිසා හටගත්ත දෙයක් කියලා උපදීනකොටම මනාපමනාපේ අල්ලන්න දන්නවනම් එයාට මේ මනාපමනාපේට ස්වාමිත්වයේ ගන්න පුළුවන් ඒක නතත්තු කරන්න පුළුවන් එයාට ඒක විල අල්ලන්න බැරි වුණොත් මනාපමනාපේ නායකත්වය අරගෙන Taman 16ක් වටපත් වෙනවා ඒක නිසා කොයි වෙලාවක රූප බලනකොට වුණත් මනාපමනාප නැතුව නෑ රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඇහි නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ චේතනාවේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා සමවායයට එනකොට හට ගන්නා වූ මනාපමනාපේ එතන එතන දාන්නවන එතන එතන දැනගන්න එකයි මෙතන මේ සුඛ භරණ භාවනාව කියලා කියන දාන්නවන යෝගාචර කොච්චර සැලකිලිමත් වෙයිද අපේ හිත මනාප රූපයකට අමනාප රූපයකට යනකොට අපේ හිත මනාප සද්දයකට අමනාප සද්දයකට යනකොට අපේ හිත මනාප ගන්ධකට අමනාප ගන්ධකට යනකොට මනාප රසයකට අමනාප රසයකට යනකොට මනාප පහසකට අමනාප පහසකට යනකොට මනාප හිතවිල්ලකට අමනාප හිතවිල්ලකට යනකොට හිතවිල්ලට වෛර කරන්න එපා පහසට වෛර කරන්න එපා ගන්ධට රසට සද්දයට ගන්ධට වෛර කරන්න එපා මේ උපනෙතන එතන උපදින්නා වූ මනාප මනාප දෙක අල්ලන්න පුළුවන් නම් බුදුහාමුදුරුව දැක්කා ධර්මයේ දැක්කා වගේ ඒටි ඉස්සලා කොච්චර සතියක් තියෙනවද කියලා බලන්න සතියේ ඉන්නකොට මේ ඇහැට කනට නාසයට දිවට හිත පණින්නේ පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ කියලා නෙවෙයි. පණින්නෙම වැඩියෙන්ම මනාපේ තියෙනවා. පණින්නෙම වැඩියෙන් අමනාපේ තියෙන. ඒ තරම් අපේ හිත කෙලෙස් වලට කැමති. උපදින හරියක් උපදින්නේ මනාපමන. ඒ වෙලාවේ ඒක අඳුර ගන්න පුළුවන් නම් අපි මෙතෙක් කල සංසාරේ මොකද්ද කරේ? භාවනා කළා දැන් මොකද්ද කරන්න හදන්නේ කියන එක තේරුණාට පස්සේ තේරෙනවා. මේක අපිට අම්මා අප්පා දෙන දෑවැද්දක් නෙවෙයි. පන්ති බාර ගුරුවරයා දෙන දෑවැද්දකුත් නෙවෙයි. දේශපාලනඥයෙක් දෙන එකක්වත් නෙවෙයි. අමාමෑණි බුදු පියාණන් වහන්සේමයි දීලා තියෙන්නේ. නමුත් අපි මෙතෙක් ඇල්ලුවේ මොකද්ද? අපි හිතමු කාට හරි මේක අල්ලගන්න පුළුවන් උනායි කියලා. මේක කියලා දෙන හැටි හිතන්න කාට හරි. කොහොම කියලා දෙන්නේ? මොන යකා මේක අහන්න කැමති වෙයි? මොකාවත් කැමති නෑ. බුදුමයි බුදුහාමුදුරුවෝ මරපු නැති එක. උත්සාහ කරා ගොඩාක් උත්සාහ කරා. නාලගිරි යතා මෙහෙ වැව්වා. දුනු වායුවේ දෙව්වා. කරන්න පුළුවන් දෙල්ලන් ඔක්කොම කරා. මොකද බුදුරජාණන්සේ ඉන්නකොටම ක්‍රෝධය අල්ලගත්තා. කවදාකවත් ඒකට එන්න දුන්නේ නැහැ. ඒක නිසා කිසිම දෙයක් වැදුන්නේ නැහැ. ස්වභාවික මරණයක් ඇති වෙනවා. අනික සියලුම ආගමික නායකයෝ අස්වාභාවික මරණ වලට ලක් වෙනවා. එමේසුත් මෙයා කියන්න උත්සාහ කරන්නේ නැති ලෝකයා කැමති නැහැ මෙවට. ලෝකයා කැමති මේ කාමයේ වඩවන, මනාපේ වඩවන, අමනාපේ වඩවන දේවල් එක තමයි මේ ශෝකාන්ත, දුක්ඛාන්ත, තිලි ඩ්‍රාමා හදන්නේ, නාඩගම් හදන්නේ, චිත්‍රපටය හදන්නේ, නවකතා ලියන්නේ. බුදුජානන්සේ පින්නේ මේ දෙකේ ඇන්ට ගමන මැදින් යන ගමනක්. උපදිනකොටම ක්‍රෝධය බ්‍රාහන්ත රතයක් පාලනය කරන දක්ෂ රියදුරෙක් වගේ මට දැන් උපදුනේ ක්‍රෝධයම අමනාපය. මට දැන් උපදුනේ මනාපේ කියලා. දන්නවනම් Taman beela. සදාචාරවාදීය හිතනවා උපදින කෝපේ දැකීම පවක් කියලා. උපදින රාගයේ දැකීම පවක් කියලා. ඉතින් ආයතින් සමත භාවනා ක්‍රමය වෙන්න හදනවා මේ පීතිපරණතා, සුඛපරණතා භාවන. එහෙමත් ක්‍රමයක් තියෙනවා. නමුත් මේ වෙලා ගත්තේ මේ විපස්සනා තුලින් බලන්ද ක්‍රෝධේන හොඳ නැහැ තමයි. නවත් හට ගන්නකොටම දකින්න ක්‍රෝධය විතරමයි. සුඛය ඇතිකරන ආසන්න කාරණා මනාපේ හොඳ නැහැ තමයි. නමුත් මනාපේ හට ගන්නකොටම ප්‍රමාණවි දැනගත්තොත් එතන තමයි සුඛය හටගන්නේ. මේ සමනාප මනාප දෙකෙන් තොරව සුඛයක් නැහැ. හැබැයි ඒක අවිද්‍යාව හරහා
පමා වීම හරහා තිරිසන් සුඛයක් වේ මේ කතා කරන්නේ. එළඹ සිටීම හරහා එන්නකොටම මනාපේ, එන්නකොටම අමනාපේ දැනගෙන අට්ටි යති හරායති ජගුච්චති. ඒක දුකක් කරගන්නවා, ඒක ලැජ්ජාවක් කරගන්නවා, ඒක දුරුකල යුත්තක් බව දන්නා මිසක දලන රූපේ දුරු කරන්න යන්නේ. පේන සද්දේ දුරු කරන්න යන්නේ. ඒ ගන්ධ රස පහස දුරු කරන්න යන්නේ. එතන තමන් තුල හටගත්තා වූ මේ මනාපමනාප දෙක අඳුර ගන්න පුළුවන් නම් ඒ කෙනාට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මේ ධර්මයෙන් තොර මවෙක්ියෙක් නැහැ. මේක තේරුණ දවසේ තේරෙයි. මේ ටික තේරුම් ගන්න තේරුණා නම් කොච්චර පාරමිතා පුරලා තියෙනවද, කොච්චර පින්කම් කරලා තියෙනවද, කොච්චර සත්‍ය වඩලා තියෙනවද, කොච්චර තමන් කෙරේ අනුකම්පාවක් ඇති කරගන්නවද, කොච්චරක් මේ අකුසල් එක්ක වැඩ කරලා ඒ අකුසලයේ හරහා කුසලේ නැත්තම් සුඛය උපදින හැටි දැනගන්න ඕනද කියනවනම් ප්‍රායෝගික ජීවිතයක් නැති භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. නමුත් මේ කොටස් අකුසලයේමයි සුඛෙති මේ මනාවමනාව දෙකේමයි. හැබැයි ඒක බලන බැල්ම හරහා යහ සංකල්පය හරහා මනා යෝන්සෝමංස්කාරය හරහා එහෙම නැත්තම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරහා මේක තියෙන කියන එක අද අපේ තේරවාදී පොත්වලින් ගොඩාක් ගිලිහිලා. ඒක හිතනවා මේ පිංකම් කරනකොට හම්බ වෙයි, කාගැති ආශිර්වාදකින් ලැබෙයි. එහෙම නැත්තම් මේක නිකන් අහම්බෙන් යනකොට පය වැදිලා හැප්පිලා වගේ හම්බ වෙයි කියලා අපි මේ බලාගෙන ඉන්නවා. නිකන් තරබලදාරි දෙයයන්ාතිගේ අනුකම්පාව බලාපොරොත්තු වෙන. බුදු දානස් කියන්නේ අම්බල ඔක්කොටම මේක කරන්න පුළුවන්. ඔක්කොටම හැකියාව තියෙන. හැබැයි මේ මාර්ගය අමාර්ගය කියලා හිතන් දෙපා. අමාර්ගය මාර්ගය කියලා හිතන් දෙපා. මාර්ගය මාර්ගය වශයෙන් දැනගන්න, අමාර්ගය අමාර්ගය වශයෙන් දැනගන්න. ඒකට තමයි මේ වැරදි කර කර ටික ටික ඉස්සරහට යන්නේ. ඒ නිසා පළවෙනි දේ පීති පරණතා පැමිණි දුක් පැණි රහයි කියන්නේ. එතකොට සැකහැර දැනගනි මේ කරන එකමයි භාවනාවෙන් යහට මොකක්වත් නැහැ. දෙක ඒක කරන්නේ ආඩම්බරයෙන්. මොකද හේතුව සැක නැතුව කරන්නේ. ඒක නිසා හොඳ වෙලා බෑ, හොඳ බව පේන්නේ. උසාවියක යුක්ති ඉෂ්ට වෙලා බෑ. සාධාරණ යුක්තිය සාමාන්‍ය මිනිහට තේරෙන්නේ නැත්නම් උසාවියෙන් වැඩක් නෑ. ඒක නිසා අපි මේ කරන දේ කරනවා තමයි. දැන් කරන්නේ මොකද්ද පුංචි සැකයක් ඇති. ඒ සැක හැදීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. මම මේ භාවනාවම වෙන මොකක්වත් නෑ, මේකමයි කියලා සැකයට දැනගන්නවා. ඒකට බුදුහාමුදුරු පිළිවන් සැක නැති වෙනවා. ධර්මයේ පිළිවන් සැක නැති වෙනවා. සංඝ රත්න පිළිවන් සැක නැති වෙනවා. තමන් රගෙන සීලය පිළිබඳ සැක නැති. ඒක උදේ සාමාන්‍ය ප්‍රීතිමත් පුද්ගලෙක් බාටපත් වෙනවා. එයා ඊට පස්සේ කරන්නේ තෙදවන්තව. තමන් කරන දේ ඒකට ආඩ්‍ය වෙලා. මෙහෙන් අහලා මෙහෙන් අහලා අරහෙන් මෙහෙන් චතුරු ගගා නෙමෙයි. ඒක ඉස්සලා කෙරුවේ එහෙම තමයි. දැන් එන්නේ ඇතුළත ඒ විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ විශ්වාසය පහළ වෙනකොට වැටෙන දේ තමයි තරහා යන්නේ. කවුරු මොනවා කරුවත් තරහක් ආවත් ඒකත් විපස්සනාවට අරමුණක් කරගන්නවා. ඊට පස්සේ තරහට කියනවා එන්න ඇවිල්ලා පුළුවන් නම් මාව පෙළන්න, මාව තලන්න, ඕන දෙයක් කරන්න. මම මේක ආහාර කරගන්න යාළුවන්ට කියලා තියෙනවා. මට තරහයයි, මම මේ පරිශ්‍රණයක ඉඳලා ඉන්නේ කියලා බය නැතුව රාගයට ද්වේෂයට ගොඩක් වෙලාට මේ ප්‍රීතින සම්බන්ධ වෙන්නේ ද්වේෂත් එක්ක. ඒකත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ තියෙනවා අපි මෙතෙක්කල් දැනුම කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. සල්ලි කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලටම පොදු නම ද්වේෂය. ඒ නිසා ලෞකික ඥාන සියල්ලටම හේතුව වර්තමාන මොහොතට තියෙන ද්වේෂය නිසායි අපි යමක් හොයන්නේ. කිසිම දෙයක් හොයන්න ඕනකමක් නැහැ. වර්තමාන මොහොතේ ඉලබ වාසය කරන කෙනාට එතකොට වෙනම මේ බාහිර හැවීම නිසා පළවෙනිම වෙන දේ තමයි වර්තමාන මොහොත ගිලියෙ. ඊට පස්සේ මේ මනුස්සයා කොහොමද තපයි? ඒ නිසා එලඹ සිටි සිහියේ මේ සියල්ල තියෙනවා කියන විශ්වාසය පහළ වුණා නම් දල වශයෙන් හිතා ගන්න එක පීති පරණතා සම්මා සමාධි. ඊට පස්සේ ඒක ආඩම්බරයෙන් කරනකොට අනුන්ට කියලා මම මේ දන්නවා, මම මේ කරනවා. එතකොට එන සුඛයට කියන සුඛ පරණතා සම්මා සමාධි කියලා. ඉතින් අපි වාගේ පිරිසක ඒක වුණේ නැත්නම් මේ සතු මරණ හොරකම් කරන අනික් මිනිසුන්ගේ වෙයි කියලා හිතන්න එපා. මේ නිසා අපට ඒක අවශ්‍ය කරන කුසලතාවේ එහෙම නැත්නම් භව සම්පatti තියෙනවා. හැබැයි මේක හරි පාරට දාගන්න.
හරිපාරට යන්නේ අනිවාර්යයෙන්ම අත්තරදි හරහා. ඒ නිසා තමන්ගේ සියලු අත්තරදි භාවනාවට පදනමක් සකස් කරලා දෙනවා. ඒක අදහනෝ මගේ අත්තරදි ටික විතරමයි මට ගුරු තන වෙන්නේ. අනුන්ගේ අත්තරදි වලින් වැඩක් නැහැ. අපි හදා බෙදා ගන්න හරියක් හදා බෙදා ගන්න අත්තරදි ටික තමයි. මුළු ත්‍රිපිටකයේම තියෙන මොකක්වත්ම නෙවෙයි ආර්ය භූමියටපත් වෙච්ච උත්තරයන් වහන්සේලා වෙච්ච අත්තරදි ටික. ඕනේ සූත්‍රයක් කියවන්නේ ඒක ලියලා තියෙනවා කැත නැතුව මෙන්න මේ විදිහට කෙරුවා. හැබැයි අත්තරද දැනගන්නකොට නිවැරදි බලපෑමක් පාටපත් වෙනවා. ඒ නිසා අපි අත්තරදි අපි කතා කරන්නේ හීනමානයක් ඇති කරන්න නෙවෙයි. ඒ අත්තරදි ගෙවම් කරන්න. ඒ ගෙවම් කරන්න මේක විශ්වාසවන්ත ක්‍රමේ මේකයි කියලා ඇදහිල්ලක් ඕනේ කියන්නේ නිකම්ම සාද සැතහිල්ලක් නෙවෙයි. අද්දුතු ප්‍රත්‍යක්ෂ කර බැලීම හරහා ඒක නිසා හැම කෙනෙකුටම තියෙන මේ විභව සම්පත්‍ය විභව ශක්තිය තමයි භව සම්පත්‍ය හරි දිහාවට සැකමුසු යොදා ගන්න යොදා ගැනීම පිටි පරණතාවය ඇති කර ගන්නත් ඊට පස්සේ ඒක නැවත නැවත කර බැලීම හරහා භාවනා කෘත්‍ය හරහා සුඛ පරණතාවය පරණතාවය තේරුම් ගන්නත් අත ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දෙනාට මේ සුඛය සුඛ පරණතාවය අත්විඳ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා